අද මැතිවරණ කොමසාරි ජනරතුමාර සහ සභාපතිතුමාට මේ මැතිවරණය සම්බන්ධව ලිඛිත සංදේශයක් වාර දෙන්නට ආවා. ඒ මොකද අද වෙන විට මැතිවරණය කාර්යාලයේදී විය යුතු කරුණු කාරණා ගොඩාරයක් තියෙනවා. ඒ වගේම තමයි දැන් එක එකනාගේ හිංචයෝ ටික දාලා ගරු අධිකරණයේ කාලය විනාශ කරන්න, ගරු අධිකරණයට නිගා වෙන විදිහට වැඩ කටයුතු කරන්න, මේ එක එක අය දාලා වසර 5 වසර 6ක් කරන්න කියලා 19 වෙනි ව්‍යවස්ථාව හැදුවේ මමද ඔබලාද? මේ පාලකයෝ මේක හැදුවේ. එමේ ව්‍යවස්ථාවෙම තියෙනවා වසර 5කට කියලා. ඒක අර්ථ නිරූපණය කරන්න යනවා කවුද? ඇතම් නීතිච්ච මහතුරු ඊයේ ගිහිල්ලා අධිකරණයෙන් බැනුනොත් අහලා ආවා. මම අහන්න කැමති ගරු නීතිච්ච මහත්වෝ, තමුන්නාසලා මේ ව්‍යවස්ථාව අධිකර ව්‍යවස්ථාව සහ දහන ව්‍යවස්ථාව මේ ජනාධිපති මැතිවරණ ව්‍යවස්ථාව කියවලාද ඔය අධිකරණයට ගියේ? කාගේ ගේමද, කාගේ ඩීල් එකක්ද? දැන් ලහි ලහියේ ජනාධිපති මැතිවරණය තියන්නට තව හෙට වෙනකොට මැතිවරණ කොමිසමට බලය එනවා. මේ බලය නැති කරන්නට ඇතැම් නීතිච්ච මහතුරු කරන මේ වැඩ සම්බන්ධව අපි එක හෙලා දකින ගරු අධිකරණයට අපි ගෞරවයෙන් නමස්කාරව ස්තුතිවන්ත වෙනවා. මොකද ගරු අධිකරණයේ කාලේ නැහති නොකර සියලු මේ පෙස්සම් විභාගයෙන් වගේ නිෂ්ප්‍රභ කිරීම සම්බන්ධව. ඒ වගේම තමයි මේකේ ඉන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාද? එහෙම නැත්නම් සාගර රත්නායකද? එහෙම නැත්නම් දිනේෂ් ගුණවර්ධන? එහෙම නැත්නම් පොහොට්ටුවේ කණ්ඩායමක්ද කියන එක අපිට දැන් සැකයක් මතුවීගෙන ඉනවා. මොකද රනිල් වික්‍රමසිංහට තවත් වසරක් දීර්ඝ කරන්න ඕන වෙනවා. මේක සාමාන්‍ය දෙයක් නෙමෙයි. එසේනම් ජනතාවගේ ජනවරමට පයින් ගහන්න ඉඩ දෙන්න එපා. ජනවරම අපි ආරක්ෂා කරන්න ඕන. කොමිසමට මම බාර දුන්නේ ලිපියේ අනිවාර්යෙන් ඡන්ද පත්‍රිකා පෙට්ටි මුද්‍රණය කරනකොට කාඩ්බෝඩ් පෙට්ටි වලට ඡන්දේ පාවිච්චි කර ලෑලි පෙට්ටි වලටම ඡන්දේ තියන්න කියලා. මොකද සමහර කාඩ්බෝඩ් පෙට්ටි වලින් මහා විශාල වංචා වෙන්න පුළුවන්. නමුත් ඉදිරියේදී කොහොම වෙයිද දන්නේ නැහැ. අපිට මැතිවරණ කාර්යාලයෙන් අපිට ආරාධනා කරන පක්ෂලේ කංගුරුන්ට අවස්ථාවේදී පැහැදිලි කළා කියනවා. නමුත් වර්තමාන මැතිවරණ කොමිසමේ සභාපතිතුමා නම්මිසීලි කෙනෙක්, නිකම් බොරුවට මෙහෙම රැවුල අත ගගා හිනහවි වැඩ කරන එක නෙමෙයි. රැවුල අත ගෑවට වැඩක් නැහැ. සමහර අයගේ තියෙන හාට් එකේ තියෙන හොඳ දේවල් නෙමෙයි, මූට කෙලින්නම් කියන අයත් හිටියා මේ මැතිවරණ කොමිසම සභාවේ. එහෙමනම් මතක තියාගන්න, රනිල් වික්‍රමසිංහ මහත්තයෝ ඡන්දෙට බය නම් ඔබතුමාලා ඇයි මේ එක එක සෙල්ලම් කරන්නේ? ඡන්දෙ දිනන්න පුළුවන් නම් ඔබතුමාලා සෙල්ලම් දාන්න එපා. කරුණා කළා ජනතාවට මූණ දෙන්න, ජනතාව ඉදිරි ඉදිරියට එන්න. ඔබතුමාලා මේ ඔහේවත් නැතුව මේ අරගලයේ අරගලකාරයන්ට පිංසිද්ධ වෙන්න අරගලකාරයෝ ගෙනාපු ජනාධිපතිවරයෙක් සජිත් ප්‍රේමදාසට ජනාධිපතිකම ගන්න කිව්වා. අනුර කුමාර දිසානායකට ගන්න කිව්වා. මුන් දෙන්නගේ එකෙක් අත් ගත්තේ නැහැ. දැන් මුන් දෙන්න ලෑත්ලා ඉන්නවා ඉක්මනට ජනාධිපති වෙන්න. නමුත් මතක තියාගන්න, ජනතාව තමයි ජනවරම දෙන්නේ. ජනතාවගේ ජනවරම දුන්නට පස්සේ ඕනා කෙනෙක් ජනාධිපති වෙලා රටේ ආර්ථිකය නගා සිටවන්න, රට හදන්න, රටේ අවශ්‍යතා ඉෂ්ට කරන්න, රටේ දුප්පත් මිනිස්සු මරන්නේ නැතුව දුප්පත් ජනතාවට අවශ්‍ය කරන පහසුකම් සලසන්න IMF ගත්තා. අනේ IMF එකෙන් 7-5ක් ජනතාව දුන්නෙත් නැ. මුන් ටික කාලා දැන් වසර 3කට කල් ගත්තා. දැන් ඊළඟට මේ සල්ලි ගෙවන්න වෙන්නේ අහිංසක ජනතාවට. එසේනම් වෙන් කරපු මුදල් වලින් මැතිවරණ තියන්න කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටින ජනාධිපති මැතිවරණ සහ මහා මැතිවරණ පළාත් පාලන මැතිවරණේ කල් දැම්ම වගේ කල් දාන්න සූදානම් වෙන්න එපා. එහෙම වුණොත් ගරු අධිකරණයේ පිහිට පතන්න සිරු දේශපාලන පක්ෂවලට ජනාධිපති අපේක්ෂකයන්ට වෙනවා කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරන ස්තුතියි.